Yo, what's up people, it's your boy, what I have you guys doing? So, what are you doing? Anyway, well, we're ready to make a good thing with you, Marco Ravachang. You know, well, in the Beatana, then the Mitana, we're gonna make a door. Mommy, well, a hundred of them again, and we met away. Make hell, maybe you will see me. How for a snack in the Bulwak, and you can paint at the Gilly in different day, paint next to the guys in the Mowland. I make a little bit of card of the power of paint. අදර් යන්නේ ආතල් වීඩියෝ එක වීඩියෝ බාන්න කැමරාවල සටහන් වම් දු දේව මට වදකයි වම් මේකේ thumbnail එකේ දීපු වීඩියෝ එක බලලා තියෙනවා ඔය එලගිරි එනම් මේක පටන් ගමු let's go මචං ඔය වැඩි මාද්ද ඔය බල්ලු වැඩි කරනකොම පිටන් ඉන්න කොටත් ඇවිල්ලා චූ කරලා හොඳ කරලා තියෙනවා ඒක පාර කෙල්ල කිඩියගේ පාර ගාව මේ නිකන් බස් එක කරනවා නේද ඒක පාර ඔය කෙල්ල කේරගා ටීචර් කෙනෙක් වගේ පිටන් ඉන්න කොට බල්ලෙක් ඇවිල්ලා චූ කරලා ගියා කොහෙද මම බලාගෙන ඉදී ඒ අක්කර ඉතින් ගාලා තිබෙන්නේ නැහැ මාදිද කියන්න කියලා ඉදී නෑ මර එහෙනම් අවුල කරට මේ අර කියන්න දුවේ ඉතින් අර නිකන් ඕනේ කියලා කියන්න ඕ 21 වෙනි සියවසේ ගැජට් කියන දේවල් අපේ ජීවිතයට නැතිවම බැරි වෙලා. ඒ දේවල් නිසා අපේ ජීවිතේ හැම දෙයක්ම වගේ පාසු වෙලා තියෙනවා. ඒ අතරේ CCTV කැමරා කියන්නේ අද අපේ ආරක්ෂාවට නැතිවම බැරි ගැජට් එකක්. මේ විදිහට අද ලෝකේ හැම තැනම වගේ තියෙන මේ CCTV කැමරාවල මේ විදිහේ බොහොම අනපේක්ෂිත සිදුවීමුත් රෙකෝඩ් වෙනවා. හැබැයි මේ දේවල් මෙහෙම CCTV කැමරාවක රෙකෝඩ් නොවුනනම් කිව්වට කවුරුත් විශ්වාස වාසකරන එකකුත් නැහැ. ඉතින් විශ්ව දැනුම තුලින් අද මම ඔයාලට අරගෙන එන මේ අලුත්ම සීරීස් එකේ වීඩියෝ ක්ලිප්ස් ටික බැලුවම ඔයාලට හොඳටම හිනායයි. ඒ වගේම පුදුමත් හිතේ. වීඩියෝ එක පටන් ගන්න කලින් අලුත් viewersලා ඉක්මනින්ම channel එක subscribe කරලා bell notification එකත් enable කරගන්න. මේ වීඩියෝ එක මීට අවුරුදු කීපයකට කලින් ඉන්ටර්නෙට් එකේ සෑහෙන viral වුණු වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් පස්සේ සමහරු කෑම ගෙදරට deliver කරගන්න එකත් ඒ දවස්වල නවත්තලා තිබුණා වීඩියෝ එකේ ඔයාට පේනවා මේ ඩෙලිවර් බෝයි ලිෆ්ට් එකට ඇතුල් වෙනවා ඊට පස්සේ ඔහුගේ බෑග් එක බිමින් තියලා ඇතුලේ තිබ්බ පීට්සා එක එලියට අරගෙන ඒකේ ටොපින් මේ විදියට කන්න ගත්තා අපූර්වට ඉඳගෙන මෙයා මේ කරන වැඩේ ලිෆ්ට් එකේ තියෙන CCTV කැමරාවේ රෙකෝඩ් වෙනවා කියන එක ගැන මේ පුද්ගලයාට ගානක් නැහැ සෝෂල් මීඩියා වල මේ වීඩියෝ එක දැකපු සමහරු මොහුට අනුකම්පා කරලා තිබුණා කේන්ති ගිය ගොඩක් අය මේ පුද්ගලයාගේ रेकॉर्ड සමහර වෙලාවට අපේ ඇස්පනා පිට සිද්ධ වෙන මේ වගේ සමහර සිදුවීම් තේරුම් ගන්න අපිට ටික වෙලාවක් යනවා. සවුත් චයිනා වල බැංකුවක සේවකීන් පිරිසක් අතරේ මීටින් එකක් පැවැත්වෙමින් තිබුණා. ඒත් එකපාරම ඇත්තට සිවිලිමේ ඉඳන් විශාල පිඹුරෙක්ව මේ විදිහට බිමට වැටුණා. සේවකීන් කලබල වෙලා දුවන්න ගත්තා. අන්තිමට සර්පින්ව අල්ලන පිරිසක්ව ගෙන්නලා තමයි මේ පිඹුරව බැංකුවෙන් එළියට ගත්තේ. මේ වීඩියෝ එක හොඳින් බලන්න. මොකද මෙතන ඊළඟට වෙන දේ ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. මේ පුද්ගලයා බිම දිගා වෙලා මූණත් වතුරේ ඔබාගෙන මේ වලෙන් මාළු අල්ලමිනුයි හිටියේ. ඒත් ඊළඟට උනේ ඔහු කොහෙත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. වතුරේ හිටපු සර්පෙක් මේ පුද්ගලයාගේ නහය එල්ලුණා. ඔහු ළඟ හිටපු පුද්ගලයා ෂණිකවම ක්‍රියාත්මක වෙලා ඒ සර්පයාට ගහලා වතුරට ඇදලා දැම්මා. එන්න ඊළඟට මම ඔයාලට පෙන්වන්න යන්නේ රේසින් ට්‍රැක් එකක වෙච්ච මේ වගේ අමුතු සිදුවීමකුයි. මේ සිදුවීම 2015 දී ප්‍රංශයේ මෝටර් රථ ධාවන තරගයක් අතරතුර වෙච්ච සිදුවීමක්. මේ විදිහට රේසින් කාස් ටික එක පොකුරට ඉදිරියට ඇදෙමිනුයි තිබුණේ. ඒත් මේ වංගුව ගනිද්දී කාර් එකක් එක කාර් එකක හැප්පුණා. ඒ හේතුවෙන් පිටිපස්සෙන් ආව අනිත් වාහනවල බැලන්ස් එක නැතුව යනවා. ආතල් සිද්ධිය කියන්නේ පිටිපස්සෙන් ආව තවත් වාහනයක් අන්තිමට නැවතුනේ මේ විදිහට අර කාර් එක උඩ. මේ සිදුවීමෙන් කාටවත් අනතුරක් වුණේ නැහැ. ඒත් ඉතින් අවාසනාවන්ත විදිහට මේ දෙන්නටම තරගයෙන් ඉවත් වෙන්න වුණා. මේ වීඩියෝ ක්ලිප් එක දකින ඔයාලට මේ දේ අදා ගන්නත් බැරි වෙයි. සෝෂල් මීඩියා වල වෛරල් වුණු මේ වීඩියෝ එකේ ඔයාලට පේනවා රෙස්ටුරන්ට් එකක ටේබල් එක උඩ තියෙන රෝ චිකන් කෑල්ලක් පිඟානෙන් එළියට ඇවිත් ඊළඟට ටේබල් එකනුත් බිමට වැටෙනවා. ඒත් මේ චිකන් කෑල්ලට මෙච්චර දෙයක් කරන්න පුළුවන් තිබුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. හිස කඳෙන් වෙන් කරාට පස්සෙත් සත්තුන්ගේ ඇඟේ පණ තියෙන අවස්ථා ඔයා සමහර විට මීට කලින් දැකලා ඇති. මේ වීඩියෝ එකේ මේ පුදුම වේ
ඔයදුවේ පින්නන්න ඔය කොරියාව යනවර නේද ඒ කෑම හැම පින්නන්නේ කොරියාවේ කොහෙද ආයේ ඔය දේනේ චීන ජපානේ ඔය දේනේ කෑම ඒවන ගියා ඕම කනවත් දන්න සත්තු බලපෙනින් මාර්ගේ ආවෝ දෙලයා මේ මාළුවව බඳින ගමන් හිටියේ ඒත් එකපාරම මාළුවා තංගලන්න ගත්තා යාළුනේ කියමනක් තියෙනවා කෙනෙක්ගේ වෙලාව හොඳයි නම් මාර්යාටවත් ඒ කෙනාව නවත්තන්න බෑ කියලා ඒකට හොඳම උදාහරණයක් මම ඔයාලට පෙන්නන්නම් තරඟයක් පැවැත්වෙන අතරතුර මේ බල්ලා මේ විදියට ට්‍රැක් එකට පැනගත්තා බල්ලා මේ විදියට ට්‍රැක් එකේ දුවද්දී උගේ පිටිපස්සෙන් මේ කාර් එක ආවා බය වෙච්ච බල්ලා දුවන්න ගත්තා ඒත් බල්ලාගේ වෙලාව හොඳයි වාසනාවන්ත විදියට එදා උගේ ජීවිතේ මේ විදියට බේරුණා ඊළඟ ෆුටේජ් එක මම තෝරගත්තේ යුක්‍රේනයෙන් බලන්න මේ පොළව ලිස්සන විදියට ස්කේට් බෝඩ් එකක් නැතුවම මිනිස්සු ලිස්සලා යන විදිය ඒත් එතන පහු කරලා යන්න ආව මේ තරුණියට පුළුවන් උනේ නැහැ ඒ හරියට මාරු වෙන්න ඇය එකපාරක් නෙවෙයි කීප සැරයක්ම උත්සාහ කළා පොළව ලිස්සන නිසා ඒ හැම අවස්ථාවකම ඇය ලිස්සලා වැටුණා පාරේ ඵලයක් පුද්ගලෙක් ඇයට අත දුන්නත් වැඩක් උනේ නැහැ ඒ පාරේ සැලුනේ නැහැ මේ විදියට වැටි වැටි ඇය සෑහෙන වෙලාවක් එතනින් පාර මාරු වෙන්න උත්සාහ කළා කොහොම නමුත් ඇය කුඩා කාලෙවත් මේ තරම් වැටෙන්න නැතුව ඇති බලන්න මේ වගේ පුංචි සතෙක්ට උනත් පුළුවන් ප්‍රමාණයෙන් ලොකු සතෙක්ට අභියෝගයක් වෙන්න ඒ වගේම තමයි පුංචි වැරද්දකට පුළුවන් මහ විශාල විනාශයක් කරන්න මම මේක තීරණයක් අරන් තියෙනවා හොඳ දෙයක් යහලයි ලුවත් විදි කාලා හරි වැඩේ කරන්නේ මේ වීඩියෝ එකේ ඔයා මේ දකින්නේ පුද්ගලයේ තමන්ගේ ගායි මං අප්පුඩි ගෙහම මොකක්ද අවුල මට අප්පුඩි ගන්න බැයිද what the fuck මම ඕනතරම් දඟලගෙන අපේ ස්කෝලේ ඉවරලා තේ අප්පුඩි ගන්න මැෂින් එක ඔහුගේ ගෙවත්තේ නවත්තලා ආපහු ගේ ඇතුළට යනවා ඒත් ටික වෙලාවකින් එහා පැත්තේ ඉඳන් ආව බෝලයක් මැෂින් එක උඩට වැටෙනවා ඒකෙන් මැෂින් එක ස්ටාර්ට් වෙලා මුළු ගාඩන් එක පුරාම මේ විදියට යන්න ගත්තා සිරාවටම මේ සිද්ධිය කැමරාවේ රෙකෝඩ් නොවුන නම් කවුරුත් කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ මේ වගේ තවත් අපූරු සිදුවීම් ගොඩක් තියෙනවා ඔයාලට මේ වීඩියෝ එකේ තව පෙන්නන්න ඒත් ඊට කලින් සුපිරි මොබයිල් ගේම් එකක් ගැන ඔයාලට කියන්න ඕනේ ගේම් එකේ නම කයි ගෝස් රන් ඒ වගේම මේ ගේම් එක ඕනෙම Android ඩිවයිස් එකක ඔයාට ප්ලේ කරන්න පුළුවන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන ලේසියෙන්ම රෙජිස්ටර් වෙලා ඔයාට ගේම් එක ප්ලේ කරන්න පුළුවන් ඒත් එක්කම හැම මාසෙම ගේම් එක වැඩිම ලකුණු ගන්න 10 දිනෙකට වටිනා තෑගි දිනන්නත් පුළුවන් Google Play Store එකෙන් වගේම Huawei App Gallery එකෙන් ඔයාට මේ කයි ගෝස් රන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක පහල උඩම කමෙන්ට් එකේ තියෙනවා අනිවාර්යෙන්ම ඔයත් ගේම් එක දාගන්න මොකද මේක ඒ තරමටම අතල් ගේම් එකක් ඒ වගේම ඔයාලට වටිනා තෑගි දිනන්නත් පුළුවන් all right let's get back to the video මම දැන් ඔයාලට මුණගස්වන මේ කාන්තාවගේ ටැලන්ට් එක දැක්කම ඔයාලට පුදුමත් හිතෙයි නෝවේවල ජීවත් වෙන මේ කාන්තාව හඳුන්වන්නේ අශ්ව ගැහණිය කියන අන්වර්ත නාමයෙනුයි Tamange අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඇවිදින මේ කාන්තාව දුවන්නේ පනින්නේ හරියට අශ්වේක් වගේ අශ්වේක් වගේම දාන මේ හයි ජම්ප් නිසාම මෙයා යුරෝපයේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඔයත් මෙයාගේ මේ හැකියාව අගය කරනවා නම් දාන්න ඔහොමම වීඩියෝ එකට ලයික් එකක්. මේ වීඩියෝ එකත් පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. මේ කාන්තාව Tamange බල්ලත් එක්ක ඒක කොහොමද දියුන්නේ අපිට දුවන්න බැහැ. හොන්දරින් ඉන්නේ නැද්ද? ඒක ඩොගීම තියන්න බැහැ මට දුවන්න පටන් අත්තොත් ඒක මේ පස්සෙන් පන්නලා බලන්න. ගොඩ වෙනවා ඒත් මේ හිතුවක්කාර බල්ලා ලිෆ්ට් එකේ දොර වහද්දිම එළියට ආවා දම්බැල තිබුණේ කාන්තාවගේ අතේ ඒ දම්බැලෙන් ඇද්දා දොර වැහිලා ඉවරයි ලිෆ්ට් එක උඩට යද්දී බල්ලවත් ඒ එක්කම ඇදෙන්න ගත්තා ඒත් වෙලාවට එතන හිටපු පුද්ගලයා ක්‍රියාත්මක වෙලා බල්ලගේ පටියේ ලොක් එක ගලවලා බල්ලගේ ජීවිතේ බේරගත්තා මේ ක්ලිප් එකත් ඒ වගේම සිදුවීමක් බල්ලොන්ට බලු වැඩේ වෙන ටිපිකල් නේද මේ අසරණ බල්ලගේ දම්වැල රේල් පීල්ලක හිර වුණා. ඇතින් කෝච්චියක් එනව දැකපු තරුණයෙක් දුවගෙන ඇවිත් බල්ලව බේරගත්තේ 99. එළවටත් නැති මෙළවටත් නැති මේ වගේ මිනිස්සු බලන ආතල් පෙන්නනවා නම් ඒ ගැන වෙනම වීඩියෝ එකක් නෙවෙයි. ඕනි තරම් මට ඔයාලට පෙන්වන්න පුළුවන්. මේ පුද්ගලයාත් එවැනි පුද්ගලෙක්. ගෙදර කවුරුත් නැති අතරේ රාත්‍රියේ නිවසට ආව මේ හොරා කරේ මහ පුදුම වැඩක්. ගෙදර ඉස්සරහට ආව මේ පුද්ගලයා ගෙදර ඉන්න ගෑනුව ඩොක්ටර් වගේ
කන්න ගත්තා. මේ මිනිස්සයා ඇයි මේ දක්ෂතාවය ඌ පෙන්නනවා මට මේ දි කරන්න පුළුවන්. අයියෝ let me in. අම්මෝ ඔය ගෙදර ඇත්තේ මට තනියෙන් ඉන්න කාන්තාවක්. මේ වගේ වැඩක් කරේ කියන එක ගැන කියන්න. නැත්තම් ඌ මේවට කැමති. මොනවද මේවට කියන්නේ මේ ඩෝබෙල් වලින් කැමති. ඉකී කී මිනිස්සුන්ට දෙන කේන මොනවද කොටම. මේ වගේ මානසික වට්ටමක් ආන්නේ. මට වචන නැහැ. ඒත් මේක මම ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතපු නිසාමයි. මේක මම මේ විදියට පෙන්වුවේ. මේ ගැන ඔයාලට අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. එක ෆ්ලෝ එකක ඉඳන් තවත් ෆ්ලෝ එකකට පහසු වෙන්න යන්න බිල්ඩින් එකක ලිෆ්ට් එකක් තිබ්බට මිනිස්සු ලිෆ්ට් එක වෙන වෙන දේවල් වලටත් පාවිච්චි කරනවා. සමහරු ලිෆ්ට් එකේ මේ වගේ ප්‍රැන්ක් කරද්දී සමහර කපල් ලිෆ්ට් එක ඇතුලේ මේ වගේ වැඩක් කරනවා. මේ ක්ලිප් එකත් හොඳින් බලන්න. ලිෆ්ට් එකට ගොඩ වුණ මේ ජෝඩුව අතරේ මොකක් හරි අවුලක් කියන එක පැහැදිලි. කෙල්ල කොල්ලව ලිෆ්ට් එක එළියටත් තල්ලු කරනවා. ඊට පස්සේ කොල්ල කොල්ලව උස්සගෙන එළියට යනවා. ඒත් පස්සේ කොල්ල අයියෝ ලිෆ්ට් එකට එන්නේ බඩේ වේදනාවකුත් එක්ක. ඒත් මම දන්නේ නැහැ ලිෆ්ට් එකෙන් පිටත කෙල්ලව වැටුණවද්ද එහෙමත් නැත්නම් වෙන මොනව හරි වුණාද කියලා. හැබැයිටම මොනව වෙන්න ඇද්ද? තහන්න බලන්න ඒ ගැනත් කමෙන්ට් එකක්. 2016 ජනවාරි 31 වෙනිදා ඔස්ට්‍රේලියාවේ නිවසක CCTV කැමරාවක මේ සිද්ධිය රෙකෝඩ් වෙලා තිබුණා. නිවසට ඇතුල් වෙන සර්පේ මේ පුද්ගලයාගේ කකුල් දෙක දිහාට ඇදමින් හිටියා. ඒත් මේ බල්ලා ෂණිකවම තමන්ගේ ස්වාමියා ළඟට ගිහින් සර්පයාගෙන් තමන්ගේ ස්වාමියාව බේරගත්තා. යාළුවනේ බල්ලෝ මේ වගේ තමන්ගේ ස්වාමියාට පක්ෂපාතී වෙනවා වගේම කපටි වෙන අවස්ථා තියෙනවා. පොඩ්ඩක් මේ බල්ලා දිහත් බලන්න. ඔයාට හිතේ මුගේ කකුල කියලා. ඒත් ඇත්තටම එහෙම මොකුත් වෙලා නැහැ. තමන්ගේ ස්වාමියාගේ අවධානය ගන්නයි මේ බල්ලා මේ විදියට බොරුවට රඟපෑවේ. මේ ගැන බලද්දී මට තවත් මේ වගේම ක්ලිප්ස් කීපයක් හම්බුණා. බලන්න බල්ලා දෙන ආතල් එක. එකක් දෙකක් නෙවෙයි. බලන් ගියාම මේක ගොඩක් බල්ලන්ගේ කපටි උපක්‍රමයක්. ට්‍රක් එකකින් අලුත ගෙන කාර් එකක් බාද්දී ඒ කාර් එක අසල්වැසි නිවසක ලීතාප්පයත් කඩාගෙන කෙලින්ම ඇවිත් නතර උනේ පූල් එකේ. දාන්න. එතකොට මේකේ පාට් 2 මම ඉක්මනින්ම ඔයාලට අරගෙන එනවා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න විශ්ව දැනුම අපේ channel එක subscribe කරලා bell icon එකත් ඔබලා notifications enable කරගන්න. ඒ වගේම මම අර කියපු game එකත් try කරලා tag දිනන්නත් අමතක කරන්න එපා. download කරගන්න link එක තියෙනවා උඩම comment එකේ. එහෙමනම් හමු වෙමු තවත් වීඩියෝවකින්. till then take care and stay safe. stay safe බොක්ක. එලගිරි ඒ දරුවට දරුණු උදරවාරුවක් සංගෝර බල්ලෝයි කපටි කවණේව කරනනේ මේ උන්ගේ කකුල් කසා ගන්න විදිහ. එතකොට අර අනිත් පැත්තේ නේ පොක ගහ ගන්න. අවන් කිව්වේ අර මේ ඌ වැගලේව කාපු මෑන් ස්කෝර එකකට වලව ගන්න නැත්තේ. ඒක අනිවාර්යයෙන් ඒක ලස්සන ඩිගිරි කෙනෙක් අල්ලන්නේ. අල්ලන්නේ ඒ වගේ අසාලකාර වෙන්න නැත්තර නේ. වැල්ලුවට හොලයක් කරන කෙනෙක් කියලා නම් මං හිතුවේ නෑ. මං ගෙදර කවුරුවා ඉන්න ඇති කියලා. අර ලිෆ්ට් එකේ ගිහින් අම්මට කියන්න පුළුවන් මොකද උනේ කියලා. ඒත් කවන්නේ අපර පාට්ටු ඕනි ඉක්මනට හොඳ බලාගෙන ඉන්න. එයල කිරි බොසා. එනම් මං අදර මේ වීඩියෝ නවත්ත. බලව එඩිට් කරලා වට අද මේක දාන්න පුළුවන් මේ හවසෙ. මොකද මම උදේ ජගින්නවනේ දැන්. එලගිරි එනම් මං අදම ගිහිල්ලා අද වින්න. ආ ඊට කලින් මට දෙයක් කියන්න තියෙනවා. කී 97යි. යෝ 100k වල ලගයි. subscribe කරලා තියාගන්න. ඔයාලුත් ටික සෙට් එමු. එනම් take care of peace ටික. bye bye.